සම්ම සම්බුදු සරණයි සිලුදනාටම. බෞද්ධයා මාධචාලයේ කළුතුර වාකාව පාත්පාගෙන යන කළුතුර ඇතිකම බෝසක් මාපියසයන පරිස්ත්‍රේස් සිට පටිකත කරමින් මුු ලෝකයටට සලිවෙදෙන කෙන දායකරට සදර්ම දේශනාාවයි මෙලෙ සින්නආරම්භ කරන්නට මෙස්සූ දානම. ධර්ම දේශනාපාත්වන්නට අප කෙරීම මහත් අනුකම්පාවෙන් මෙ දම් සභා මන්්ඩ පේට වැඩමකොට පදාල මොරටුව කදුුරුදූව ශ්‍රධිය පාමාධදිිකාරී, මොරටව වේල්ස් කුමරි විද්‍යාලයේ ධර්මාචාරය, ශාත්‍රවේදී පූචපාද හැඩිගල්ලේ චන්දාාල්ලෝක ගෞරවනි ස්වාමිට වහන්සේ අභි සියලු දෙනාමයෙක්ව සාධනාද පවත්වා පිළිගනිමු. සාධූසාූසා. පානදුර තන්තරමුල්ල මෛත්‍රයි මාවපතයේ පදිංචි බෙනරගම් පවුලේ සහෝදර සහෝදරියන් පිරිසයි උතුමූ සදධරම දේශනාාව මෙලෙසිනිීමටු ලෝකේයටටම සන්න භේදනය කරන්නට පින්බරදායක යකත්වයගෙන කටයුතු කරන්නේ. එසේ නම් අපිකිරේ මහත් අනුකම්පාවෙන් මෙතැන සිට සදරම දේශනාපාත් වන්නට ගෞරවනය ස්වාමිින් වහන්සේට ආරාධනා කරනවා. අබසරයි ස්වාමිල් වහන්ස. සාධසා සමන්තාචකවාලි සූ අත්‍රාහාගච්චන්තු දේවතා. සද්ධම්මං මනිරා ජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්ම සවනකාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සවනකාලු අයං බදන්තා නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගෙවෙතු අරහතු සම්මාහා සම්බුද්ධස්ස නමුතස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස බදකංහි නයන්ති නෙත්න්තිකා සුකාරා නමයන්තිතේජනං ධාරුන් නමයන්ති තච්චකා අත්තානං දමයම්ති පණ්ඩිතාති. බුද්ධිමත් වසනාවන්ත පින්වතුනිි පානදුර තන්තිරිමුල්ල මෛත්‍රී මාවතේ බෙනරගම පදිංචි බෙනරගම පවුලේ සියලු දෙනාම එකට ඒකරාශී වෙලා සිද්ධ කරන උතුම් කෘථගුණ සැලකීමේ පින්කමක්. එකට හේතුව තමයි මෙ පින්කම සිද්ධ කරන්නට මූලි කරමුණ වෙලා තියෙන්නේ සඳහනක් විදිහටමිය පරලවගේ ඥාතිවරුන්ගේ නම්ගොත් තිබුුණත් සඳහනක් විදිහට ඔබට ආශිර්වාද ප්‍රාර්ථනාකිරීම තිබනත් මෙ පින්කමේ මූලිකම අරමුණ වෙලා තියෙන්නේ රාජ්‍යිසේවයට අනුයුක්තව වසර පණහක කාලයක් සපිරෙන බාලකාලයේ දම්ම තමන්ට සිප් සතර ලබාදුන්න කොළඹ හෙද විදුහලේ හැමදනාටම පුුණ්ඥාණුමෝදනා සිද්ධ කරන්නයි බලාපොරොත්තුව එද්දාස් නමසය හැත්තෑක ඒ කණ්ඩායමි සිරුදනාට පුන්ඥාණුමෝදනා කරන්න. එනිසා ගොඩක්වෙලාවට ලිහෙසියෙන් ඉදිරිපත් කරගන්නින් නැති තේමාවක් මාතෘකාවක් මුල් කරගන ඉතාම බලසම්පන්න පිනක් කුසලයක් සිද්ධ කරගන්න මග ඉඩකඩ වෙන් කරගන්න වෙලාව මොහොද. ගොඩක් වෙලාවට මේ වගේ දෙයක් ඇත්තකනු සමරන්නේ මේ කණ්ඩායිමේ ඉන්න පිරිස හැමෝම එකතු වෙලා එක්කු හවස්කාලයක එහෙමනත්නම් උදේවරුවක කාටත් තියෙන නිවාඩු දවසක අපේ වච්චනයෙන් කියනවනම් හොටල් එකක් බුක් කරලා කාල, බීල, නටල සින්දු කියලා එහෙම සමරනව තමයි අපි ගොඩක් වෙලාවට දැකල තියෙන්නේ. ඒත් කළගුණ සැලකීමක්ම තමයි එහෙත් අද ඔබ මේ කළගුණ සලකීම භාවිත කරන විදිහ ඇත්තටම තතාගත දර්ශනයට බොහොම අනුකෝලයි එකට හේතුව බෝධිසත්ව අවධයේදී බුද්ධත්තයට පත්වෙන වෙලාව වෙනකං අව්වෙන් වැස්සෙෙන් පරිසංකරේ ඇසතු බෝධිය. ඇසතු බෝධිය. වැඩිය ඕනෙනය ගිනි මද්ධහනි මහා ඉර එළියට බෝධිසත්වයන්ව මොන්න තරං වාරගානක් ඇසතු බෝධිය, හෙවන දීලා පරිසංකරාද. මහාලොකු දේවල් කරල නෙවෙයි. හෙවන දීලා පරිස්සංකළ එකට බෝධිස්තයාණන් වහන්සේව හෙවන දීලා පරිසංකර එක නිසාවෙං. බද්ධත්ය අබෝධ කරගන සතියක් ඇහිපිය හිලන්න නැතිව අ ගහදිහා බලං හිටියක් කළගුණ සලකන්න. කළගුණ සලකන්න. එකකන ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට විතරක් නෙවෙේ කළගුණ සලකන්නට ඕන. හිතේ විශ්වාස ඇතුව තමන්ට හෙවන දුන්නනම් හෙවන දුන්න ගහකවත් අත්තක් ප අපන්්ෙපා කෙලයි බුදු හාමුදුරුව න ශසනා කරන්න. පරිසරයටඒ තරමට මාදරේ කළලා. හවනදුන්න නම් හවන දුන්න ගහක අත්තක් කපණ්ඩ එපා ඒක මිත්‍ර ද්‍රෝහී ක්‍රියාවක් කියල එකකි වේ. හෙවන දුන්න අත්තක අත්තක් ගාකත්තක් සිින්දිිනවනම් මිත්‍ර ද්‍රෝහහි ක්‍රියාව. කත්нюු කතවේදී පුග්ගලෝ දුල්ලබෝලෝ කස්මි කෘථවේදී මිනිස්සු කළගුණ සලකන මිනිස්සු හරීම දුරු ලබයි මේ ලෝකි. ජීවිතවල හම්බ වෙන ගොඩාක් මිනිස්සු වැඩේ කරගන්නකං විතරයි. කරට අතදාගන මූන ඉභගන ළඟට තුරු වෙලා ඉන්න වැඩේ කරගන්නකං විතරයි. වැඩේ කරගත් තර පස්සේ උන්න අද මලාද කියලවත් නෑ. එහම තමයි මිනිස්සු. එය අතර ඔබ මොන තරං සුවිශේෂෛද මොනතරම් ශ්‍රේෂ්ටයිද මේ වැඩේ හිටි දෙමවුපිය අන්ගෙන් ඔබට ලැබු නාභාෂය. මල තල ඩහිටියෝ ොන්න තරන් හොඳ මගකට යහ මගකට ඔබ යොමු කරලා තියෙනවාද. ඒදු ඒ අයි දුන්න ආදර්ශය සමහර වෙලාවට ඔබට උගන්නපු ගුරුවරු ඔබට කියාදුන්න විදිහමේ එනිසා දරු පිරිසක් විදිහට ගන්නවන ඒ ගුරුවරු අප ප්‍රමාණ සතුටු වෙනවා ඔබට සිප්නැන ලබාදීම හේතුකොටගෙන සිිප්නැන ලබාදීම හේතුකටගෙන මන් ඉගෙන කියයාාගත්ත පාසලේ වහලටත් ගල් ගහන සමාජයක තමන් ඉගෙන කියයාාගත්ත පාසලේ තමන් පරිස්සංකර ගේට්ටුවත් ගලවල දාල යන දරුවෝ බිහිවෙන සමාජයක තමන් ඉගෙන කියාගත්ත පාසලේ බුදුමැදුරේ උදේ වස බුදුමදපු බුදුමැදුර ඉස්සරහ ඉඳගන අරක්කු බෝතල් බොන සමහර ළමා කොටස් බිහිවෙන සමාජයක මේ අම්මල තාත්තල ටික මොන්න තරං ශ්‍රේෂ් අයිද එනිසා පරම්පරාවන් පරම්පරාවට අරගන්නට යන්ට ඕන වටිනා ඥාතිදායාදයක් මේ කාරණාව. ඔබේ ඉතාම වටින පින්කමක් මේ කරන්නේ. එනි සාහිි මේ පිින්කමට මාතෘකා කරගන්නටේදදුන තතාාගත බුදු හාමුදුරු දශනා කල බොහොම වටින ධර්මපාටයක් ඒගන පිටිකක් අවධානය යොමු කරල කතාබාකරන එක වටිනවා. උදකංහි නයන්ති නෙත්තිකකා උසුකාරා නමයන්ති තේජනන් ධාරුන් නමයන්ති තච්චකා අත්තාානන් දමයන්ති. පණ්ඩිතයෝ ගැන කතා කරන්නේ ඇද. පණඩිතයව ගැන. ගම්බල ඉන්න බෝකෝ ඩත් බුලත් කෙල පෙරාගෙන පණඩිතයෝ සමහර වෙලාවට නොදන්න දෙයක් නෑ. බෝකෝ ඇටන් ගලාගෙන යන ඇලපාරය ඉන්න හුංගගේ ඉඳලා ලෝකෙක් කෙලවරටම දන්නව කතා කරන්න ගියොත්. සමහර ගම්වල ගමේ කාටත් පොද කඩේ ඉස්සරහත් දාම්ලඇල්ල තියාගෙන කැරම්බෝඩ්ඩක තියාගෙන උදයින්දන් වැඩිපුර වෙලාවක් දාම් අදිින කැරම් ගහන්න තේ බිබි බුලත්තිෙට කකාසුරුට්ටු බිබී දාම් අදින කැරම් ගහන පණ්ඩිතයොත් කඩවල් ඉස්සරහ ඉන්නවා. ඒත් කොටසක් තමයි පන්ඩිතයන්ගේ එක කොටස. නිතර දෙවේලි වතුර අරගෙන එන්න යන ලිඳළඟත් සමහර වෙලාවට නිතරුම කළගඩිපුරොපරෝ ඉන්නවා. ඒත් පණ්ඩිතයන්ගේ කොටසාක් හැබැයි ග ක් ැති ප ඩිතයෝග නවේ මෙතන බදුහාදුර කකාතා කරන්නේ මෙතන දුරජාන් වන්සකතා කරන්නේ ආර්ය මාර්ගයට පත්තුන පණඩිතයන් ගැන ආර්ය මාර්ගයට පත්වන පණිතයෝ. ආර්ය මාර්ගය කියලා කියන්නේ උතුන්ම මාර්ගය ධර්මමාර්ගයට යොමන පණිතය. ධර්ම මාර්ගයට යොමන පණ්ඩිතයෝ. මේ ගාතා දේශනාව ගොඩක් වටි නොවමේ ගාතා දේශනා බුදුහාමුදුරු දේශනා කරන්නේ. එක්තරා කුඩා සාමනේරයන් වහන්සෙනනමත් මුල්කරගෙන උන්වහන්සගේ නමත් පණ්ඩිත සාමනේරයුමයි. පන්්ඩිත සාමනේර. හැබැයි උන්වහන්සේට පණ්ඩිත කියයන නමතිබ්බෙන් නිකම්ම නිකන්නවේ ඒ තරමට උන්වහන්සගේ දැනුම අවබෝධය ඥානය මහෝකුරාග හිල්ලක් තිබුණ නිසා උන්වහන්සතේ නම තියෙනවා. පන්්ඩිත සාමනේරයෝ. මංහිතනවම්මල බෞතරයක් පිරිස ඉන්න හින්දා. මේ ගාතා දේශනාවට මුල්ලුන මාතෘකා කතාව ටිකක් මතක්කලෝතින් හොඳයි කියලා. අපි ජීවිතේ ගොඩක් පින්දහම්වලට යොමුවෙලා ඉන්න පින්කුසල් වඩන්නේ. ගොඩක් විට ධර්මදේශනා තුළින් මාතෘකා කරගත්ත ගාතා දේශනාවට මුල් උන මාතෘකා කතාවන් ඇත්තටම ශ්‍රවණය කරලා. අපි ජීවිතයේ ගොඩක් ගුණධර්ම පැත්තට යමුණේ ඇත්ත. විශාකා මහවපාසිකාව පූර්වාරාමේ හදන්න ඔබ කවුරුත් අහලතතියනව ම හලතා මේලා පළඳනාව. විකුණවා කියලා. ඒ කතාවතු ලඔබේ තැන කහලතින බදුහාමුදුරු දේශනා කරනව ධර්මය මහාලතා මේලාපළඳනාවක් ලබන්න කෙනෙක් කරන්නට ඕන පින මොනො මුකද්ද කියලා. ඒතැනදි මතු කල් තියෙන යම්කිසි විදිධහකින් ස්ත්‍රී පාර්ශවය කෙනෙක් අෂ් පරිස්කාර පූජාවක් කළොත් මහලතාමලා පළඳනාව කියන වටිනා ආභරණය නියමිත කාලෙද්දි නිසිකාලෙදි ලැබෙනවා. හැමදාමනවී. හරදවල් ලබෙන්න්නටඕන ජවිතේ නිසිකාලට, නිසිකාලයට නොලබෙන දේවල් අකාලයට ලැබිල වැඩක්නෑ. දරුවකට බෝනිික්ෙ කම්බවෙන්න ඕන අවරුදු දාාටකුණට පස්සෙනෙවෙයි. දරු බෝනිික්කට ආදරේ කරන්නේ දරුව බෝනික්කත් එක් හොරතල් වෙන්නේ අවුරදු තුුණ හතර පහවයසෙදදි. දරුවට බෝනිික්කෙක් ඕන ඒයයිසෙදදි. අම්ම තාත්ත කනෙක් අවුරුදු විසිපහ විසි අට වුණාට පස්සේ හිතනව නං. මටමගේ ලුව ඩිකා ික්ග හල දෙන්න ැරිවුුණ නිසා දැංගෙනෙහි දෙදන්න ොන කියලාල එක නිරර්ත්ක දෙයක් වැඩක් නැති දෙයක් වැඩක් නැති දෙයක්. එවගේම තමයි අදාෆි මේ කතා කරන මාතෘකාව තුළත් මේ කතා කළ මහලතා මේලා පළඳනාව ලැබෙන්නේ නිසිකාලයේදී. නිසිකාලේද අපි ගොඩක් වෙලාබට ධර්මය සඳහන් වෙලා යෙන්නේ බුද්ධෝත් පාද කාලවලදී මහලතා මේලා පළඳනාව ලැබිල තියෙන්නේ විශාකාව ඇතුළු. දල මල්ලික ඇතුල ොදවට මේ ලබිලක් තින බදෝත් පාද කාලයක ඒ කාලයකට තමයි මේ ආබරණෙ වටිනකම වැඩිවෙන්නේ. ඇත්තනේ අම්මල මත කරන්නක ඉස්සර අම්මලේ කනේදාපු කරාපු දෙක ගැන පොඩි කාලිදි ලොකු පෙත්තත් තියන ොකු කරාබ දෙක ඉස්රදැම්ම කාන්දගක. හැබැයි කරාබුව තමයි රත්තරංවලින් තමයි හදල තියෙන්නේ ඒෙත් ඇත්තට මන් මේ ඒ ලොකු කරාබ දෙකට අද ලකු වටිනකමක් නෑන අද ෂ්ටයිල් එක වෙනස්. අද පැටි එක වෙනස්. අද විලා සිතාව වෙනස් අද දරුව දාන්නේ කන් දෙකට ඇහැට පෙනෙන නොපෙනෙන කරාබ දෙක. ඉස්ස රම්್ල දැම ඇත්තට කම් දෙකේ විදුන්න සිදුරු දෙකයි සිදුරු දෙකතිය නිසා කම් දෙකට කරාබ දෙකයිනි. එහෙ තද කාලයේ වෙනස් පැට එක වෙනස් ස්ටයිල්ලක වෙනස් එනිසා ං ತ ං ුදුර තුනක් තියනව සමහර ගෑනු දරුවන්ගේ. දකුණ ගත්තු දකුණ න සිදුරු තුනක් තියෙනවා සහර ගෑන දරුවන් සිදුර හහිම රබ දී. ම ට ගන්න ටි ො ටික් ොඩ ංගේ හිටත් වඩා කොඩ ොඩ රියාය පි ලට යන්නේ. කාලෙන් කා ලට ඒ දවල් වෙනස්්‍යන විදිය. ඉස්ස අම්මල පන්සලට යන්න අනි වාරයෙන්ම්ම ඔසරිය ඇද සාරිය ඇද සිලු රද ඇන්ද සුදු ඇඳදුම ඇන්ද ඉස්තර පංසට යන්නන්නේ. කාලෙන් කාලට සහර දේවල් වෙනස් වෙද්‍ය අපිට දුක හිතෙනවා. කාලඇත් එක්ක සහර දේවල් ඒ විදිහට පැවතුනනාම් ොනතරම් විනවද කියල අපි හිතෙන. ඉස්සර අම්මල අම්මල පන්සලට ඇදදි කවදාවත් පන්සලේ ලොක හාහමුදුරුවෝ අනංස් කරලා කිව්වෙන පන්සලට ඇතුල්වෙන වැටකඩල්ල L Lබ ගේටතුුවල නැත්නන්. Lලබ වැටකඩුල්ල ඉස්සර ගහල තිබුණනෑ කවදාවත් සුදුුවවැඳගෙන පන්සට එන්න කියලා. තිබුන්නේ යම්මි. තිබුණන නේ ඒෙත් අද සිද්ධල ඒප වෙද මහත්තයට හැම පන්සලකම ඇතුල්වන ගේට්ටුවෝලගේ ගහන්න වෙලා නැද්ද. ඒකයි මමක්වි සමහර දේවල් තියෙනවා කාලය අත් එෙක වෙනස් නෝනනං ඒව ගොඩක් වටිනම කියලලා විශ්වාස කරනවා. ආලයත්ක සමහර දේවල් අනෙක් හැමදීම එක්ක වගේ වෙනස්වීගෙන ගිය නිසාවෙන් මිනිස්සුන්ට ආගම ධර්මය පිළිබඳත් අමත කුණා පින පව පිළිබඳවත් තියන අවබෝධය නැතිවලා ගිය මිනිස්සුන්ට. එනිසා ධර්මකතාවක් අද්්‍ය ශ්‍රවණය කරදදි මේ හැම අංශයක්ම අපි නොදන්නව උනාට ඇත්තටම හදනවා. ඒත් ධර්මයත් සමහර වෙලාවට අද දි දක්කට පස ේෙනවා ිනිස්සුත් හර වෙලවට ඉල්ලන්නේ ාතක කතාවක් දම්ම පදට්ට කතාාවවෙ යන මාතෘකා ගාතාවට අදාළ කතාවක් නන් කියන්න පහාමුදුරණී කියන. අපිට සහර තැනද ආාධනා කරන්නම ගැඹුරු දේශනාවක් කරන්න කියලා. අපිට සහර තැනකදදි ආරාධනා කරන්නම නොතේරණ දෙයක් කියන්න කියලා. අපිට සහර තැනද ආරාධනා කරන්නම අභිධර්මයෙන් කියන්න කියලා. එහෙත්. සුනේත මහමග අයිනේ කුණුකානුවට බැහැලයිඉන්න සුනීත දු හාදුරන්ගේ ස ර ප සිං ල්ಲ තවනා රಾමට ගහිල්ලා පැවිදිවෙන සුනීත මාරහත්භාවයට පත්තිෙන්නේ මහා ගැඹුරු ධර්මයක් කාලනෙවෙයි. හැබැයි ඒ කියපු සර වච්චනටික හරි ගැඹපුරෙන් තේරුන් න්නට සුනීත අවශ්‍ය කරන විදිහයටට හිත නං සකස්වෙලා බුණ. ම මහරිනා හිත සකස්වෙලා තිබුණ. ස ලා තිබුණ. රාhulල මුදුරුවන්ට, රාhulවා ද ූත්‍රය තුළ පාත්‍රයේේ ීන ව තුරටික විමටහළන්ಡ කිය ුදු හාමුදුරෝ ಹ ಲෝවාද ූත್ರයෙන් ුශසාසනා කරනකට, හාමුදුරුවන් ඇත් තට මාත ෘ රගತ ාත්‍ර වතුරටික. පාතරේ වතුර ටික අකුසලයෙන් පවෙන් නරකින් රාහුල හාමුදුරුවන්ගේ බැහැර කරන්න කරන අනුශාසනාවෙන් රාහුල හාමුදුරුව මඟ පල ලබාගන්නව හරි පොඩි මාතෘකාවක් මතක් කරේ එහෙත්තේ මාතෘකාව හිත විනිවිධ යන තරමට රාහුල හාමුදුරුවන්ගේ අවබෝධ ශක්තිය මහා පරිපූර්ණත්වයට පත් වෙල තිබුණ. පරිපූර්ණත්තයට පත්වෙලා තිබුණ. අංගුලිමාලට වනත් ඒමයිනි. අංගුලිමමාලට නත් එෙයි නමසිියනු නමයක්න මේ දදාස්කානක් මිනිස්සු මරපු මනස්සේ ංගුලි යාල් ග ආුදධයක් අතේ නැති බුදු හාමුදුරුව ද්ඩ ගරක් ේ ැති බදු හා මුදුර ංග ි ලට ස්තරහ, ඩි ගමං ංගලි ලට කියන්න එක දෙයි. අගලිමාලට කියන්න එක දෙයි. වඩින ගමංකිව්ේ මම නැතිල ඉන්නවා ඔබත් නවතින්න කියලා. ඒ වචනක තේරුගන්න හරි ගැඹරු අවෝධයක් තිබුණ අංග ි මාලට එතන මතිබුච්ච ප්‍රපාතයට යුදධටික වීසි කල අංගුලි මාල මට ඔබ හන්සි සරණයන්න ඉඩ දෙන්න කිව. රනයන්න ඉද රවා. එනිසා ධර්මතාවක් ඉතාාවම වටිනව කෙනෙකුට ප්‍රර්ථනාවක් තබන්නටත් සර ත් හාදුර මුගලන් හාමුදුරුව දෙනම සරියුත් මගලන් මරහතාතන්හන්සේලා දෙනම ප්‍රාර්ථනා තබන්නේ පෙරජීවිතවල බුදුරජාණන් වහන්සේලා ඉදිරි පිටදිී, ඒ ප්‍රාර්ථනා කතාවන් මතක් කරලදී තිය නිසා. ඔබ මෛත්‍ර බු හාම්දුරන්ගේ දවස නිවඳකින්න ්‍රර්ථනා කරන්නේ ඇයි ඒ ාර්ථ නා කරන්නේ ඔබ දන්නවා. ජවිත යම්කි විදියකින් ුසල පක්ෂ, පෝෂණය වුනේ නැතෝතිින් අඩුම තරම ඇතන්දි හරි ගැලවීමක් ලබේ කියලා. ඒ ප්‍රාර්ථනාව ක කර පින්කු සල්වඩන්නේ. පිින්තුන අපි මේ මාතෘකා කර ගාතාවේ පන්ඩිතරුගේ ගාතාව, කාශ්ිප බදුරජාණන් වහන්සේගේ දවස මේ ප්ඩිතරු ඉපදනවා එක්තරා මානවකයක් මානවකයක් වෙලා. මේ තරුණයා, කාශ්භ බුදුරජාණන් වහන්සේ විසිදාහා භික්ෂූන් වහන්සේලාට ධර්මානුශාසනාව කරන තැන අහම්බෙන් වාඩි වෙලා හිටිය. අහම්බෙන් වාඩිවෙල හිටියා. මේ ධර්මාන ශාසාව කරනතන කාශව බුදු හාමුදුරුව හරි පැදිිවකයාආදනවා මේ විසිදාහා භික්ෂූන් වහන්සේලාට මහනනි කොහොමද සහර උදවයට බෞබෝග සම්පත් ලබෙන්නේ කියලා. මහන කොහොමද සහර උදවයට පරිවාර සම්පත් ලබෙන්නේ කැන පිරිවර දැන් ඔබ මෙතැට බනහන්න්නාවේ තනයමනවෙන්නේ. කතාකරපු පිරි වොබත්ත එකතු වුණ මේ සසර කල්්‍යාන මිත්‍රයෝ. සසර එකට දම්සබා මණ්ඩපවල බන අහපු කල්්‍යාන මිත්‍රයෝ. යන් කියපු ගමන් හාක්‍ය මාත්්‍ය එෙනව කියලා සාදු කියලලා ඔබත් එක්ක මේ එන්න වෙලාෙන්ංකරගත්ත සසර කල්ල්‍යාන මිත්‍රයෝ. කාශ බද හාම්දුර විසාදාහා භික්ෂූන් වහන්සේට කියයාා දෙෙනව පිරිවර සම්පත්තිය ලබන්නේ කොහොමද කියලා එවඕන අපිට. බුදු කෙනෙකුටත් අවශ්‍යයි, තනෙන් බුද්ධත්තේට පත් වනාට වැඩක් තියෙනවද තමන් අවබෝධරත්තදේ කියයාදන්නනෙනෙක් නැත්. කියයාද දෙන්න පරිසක් ින් න. නෑ ස්ත්‍රයක් මයි. අම් ල දරව ගෙර ඩ කරමාන්තේ ගැ ඉගනගන්න වන යම්කි ැනකට ිහිල්ල. ඒගනගන්න ඩකරර්මාන්ත ඉනගත් ශාත්‍රයේ ඩක් න යටට ට ාගන්න බරින. එඒයාට හිරමණ හිරණ හිරමණ ගන්න ෑල්ලක් දගන්න බැරින යා ඉගනගත්ත වඩු කරමාන්ත වැක්නේ ඒ කියන්නේ තමන් දැනගත්ත තේරුන්ගත්ත ශාස්ත්‍රය දැනුම අවබෝධය තවකනකොට දෙන්න පුළුවන් කමතිෙන් . ඒ. ෂ් විදිහයට පහිතන්නේ බුදුජාන්හසනමකට. ස්්‍රාවකය රහතන් වහන්සනමකට වඩා පසේ බුදුවරයකට වඩ ඒ ඥානයේ විශිෂ්ට විදිහයට පහින්නේ බුදුරජාණන් වහසනමකට කාශ්ප බුදුහාමුදුරුව විසිදාහ භික්ෂන් වහසට කියා දෙෙනවා. කොහොමද සැපසම්පත් ලැබෙන්නේ. පොහොම පරිවර සම්පත්තිය ලැබෙන්නේ. ඇයි සහර කෙනෙක් පිරිවර සම්පත්තියත් සැපසම්පතුත් මේ කිසිම දෙයක් නොලබන්නේ. ඇ සහර කෙනොත් කෙනෙක් මේ අංශ දෙක බන්නේ හරි පැදිව කියාදවා. මේ හගෙන ඉන්නවා මේ මානවකයා ඔහු රැහුුණ උදදු හාමුදුරෝ කියනවා මේ පිරිස නිික්‍ෂු හසර විතරක් නවේ ගිහි දවියත් හිටිය.ඒ දවට කියනව මහනිනී ඔබල විශ්වාස කරන්න යම්කිසි කනෙක් ධනය තියනවා පිංකම් කරනවා එහෙත් කාවවත් එකතු කරගන්නේ. පිින්ගතු දැකල ද හ ුදවිය ගෙවල් වල ගේ ට හගන දම් පැම් පූජගන හැටි. ට ට ේ නැති හර හ දම් පැ ජක . දෙන්න ලෝබයි ආසන්නේම ඉන්න කෙනෙක්වත් එකතු කරගන්නන්නේනේ ගේට අහගන වැඩ කරන්නේ නොපැෙනෙන්න්න විීදුර කළු කල්ලා හාමුදුුව වඩම්මන්නන්නේ යන්නේ පිත්තේම ගිහින්තියෙනවවා ආාධනා කරාම යන්ඩිපාහ. සමහරුද වියහෙම කරනවා තමන් පින්ංකම් කරනවා වෙන කනෙක්ව සබන්ධ කරගන්න බද හාන්දරමතු කරන කාශ්ප දුහන්දුරු පැදිි කරනවා මන ඒ විදිහට පින්ංකම් කරන උදවයට දන සම්පත්තිය ලැබෙනව හැබයි මරණටවත් බල්ලෙක්වත්නැ එහන කිවෙන. ිය ත්න්නමත් කෙනෙක්නෑ පිරිවර සපත්තිය ලබෙන්නේ නෑ මන්ට ධනය ලැබෙනව තමට බලය ලබෙනවා හත් පිරිර ලබෙන්නේ ඒකොටසා. එකයන්නේ තමන් හොරාට පින් අංකන්නව තවායව සම්බන්ධ කරගන්නේ නෑ ඔබාද ලොකු පිරිසස් සම්බන්ධ කරගන්න. ඔබ මෙැන්ට මූල්ලෙ මේ දායකත්වයක් දීල්හා ඔබ මේ කැමරාව ඉදිරිපිට වාඩි වෙලා මේ ධර්මාණ ශාසනාව ශ්‍රවණය කරන්නේ මුණ පෙන්නන්න නෙවෙයි කියලයි මං විශ්වාසි කරන්න මංවිශ්ාස කරන්නේ ම ශසකර බගම පන්සේ පින්කම කල එකතු කරන හැට දෙනාට වඩා මේ ධර්මදේශනාව අද ලංකා වෙලෝකෙ බොහෝ පිරිසත් තව සතියකින් හරි බලාවි නරබාවි. ඔබේ හිතේ තියන තව පිරිසක් නරබනවනේද අන්න පිරිස එකතු කරගන්න හිත ඔබට එහෙම පහල වුණේ නැත්නම් දැම් හ කර ගඩෝන. මම විතරක්නෙේ. අනේ තව පිරිසක් මේ බණටිකා සත්වවා ඒ මන්දේශනා කර නිසානේ. ෙ ട ശ ക പ ക ത ോ ැගේ മ කಣ വ വ ಿ ುകത പ ಹ വවා රි ද ರും ග තු වා න්න പി വ එක ക ന്ന. ക പ ද വ රිവ එක കරගන්න ി കംക වා. വ പපസ ത බന ැ പിവ ಿරිಸක්ಕക്ക ന്നවා. ಮംಗ ങ ിು තියන හැබැ එක തയ පත් ಹොോ න්නේ නും ෙം එකතු කണවා. ම ල ි දා යන සතයක්ව ොලවන්න නේ අනුන්ගින්ම එකතු කරනවා එක එකතුල ලොකෝට ලිස්්ට හල පිංකරනවා එයාගින් සත්තයයක් වියදන් කරන්නේ නැද්දේමයි ඔබට වඩා පි දන්නවා. එහෙම හිනවා බද දර පැද කාශ ද හන්දර නක මනකම මිට හගරන්නවා කාශ බුදුහන්දුර පැලි කනවා මහන එවනි උදවයටට ප්‍රතිි පල ලැබන්න කොමද. උදවට ප්‍රතිඵල ලබෙන්නේ මහන ඒ දවට පිරිවර සම්පත්තිය ලැබෙනවා දන සම්පත්තිය ලැබෙන්නේ. එක තියන දේ හග හංග ඉන්ඩ පාජීවිතය කවලාවත්. තියනදේ දෙන්න අතිරෙක්තය එකයන්නේ තමන්ට අවශ්‍ය නොවෙන ප්‍රමාණය එතනද අදහස් කරන්නේ තමන්ට භාවිත කරන්න බැරුව ගේටුවෙන් ලියට දානටිකනෙව. විත කරන මනිස්සු තිරක්තය කිය හිතන් ඒක වැඩිපුර පොටස කිය ල හිතන්නන්නේ එක ොවල්වලින් ලට න අඳින්න බැරි නූල් පෑදි් ඇඳුම් කෑලි. ඒ ම නැති කනකුට දුන්න ඇඳුම ඇඳදල ඇඳල අඳින්න බැරහිද දාන්නන දතනක් නැතිහින්ද කු ලොර රගණයන්ෙක් නැතිහින්ද. දී ලද ඒකනෙව වරද්ධ ගඩිපා. වරදද ගඩිපා ඒකනෙී. ඔබ අඳින්න විදිහටම ඔබේ ඇඳුමි වතිනා කමටම තියනදේ දෙඩඕනේ. එවිටයි. හිත ප්‍රසාරණය වෙන්නේ. අතන්දි හිත ඇැකි එෙනවා. ලෝබකම තවතව ඉස්මතු වෙනෝ ලෝභක මිස්මතු වෙනෝ මි ලෝබකම මගයාරෙන්නේ. ඉතින් මෙතනද කියනවා ඒෝදවයට මොකද වවෙෙන තමංගෙලංඟ තියාගන අනෙක් අයගෙන් එකතු කරල්ලා දන ොදවවියට. බුදුනාාජ පැහැදිලි කන්නනවා ඒෝදවියට පිරිවරම් පත්තිය ලබෙනවා දන ලැබෙන්නේ. ධැන ලබෙන් ඒ දෙවනි කොටස මතකයින්න පොටස් දෙක. ොට ග ද දර කගන්නන මහර දවිය න්න පිරිවර සම්පත්තියත් එකතු කරගන තමනුත් සම්බන්ධ වෙලා විය පැහැදම් කරලපින්කු සල් කරනවා මහනනි එවැනි උදවයට පිරිවර සම්පත්තිය ලබෙනවා. දන සම්පත්තිත් ලබෙනවා. ඔබ හිතන්න යම්කිසි දවසකොබ මරණයට පත්තුනෝති එහෙම මේ ඉන්න උදවිය ඔබේ මළගම ආරංචුණ හම එන්නන්නේ නැද්ද සමහර්තැංවල මළගෙදරට ගේ හම ල හෙක් ගදර. ක් ැයිම ශ්වාසකරන ඔබ ැරුණ දසක දවස් තුනම නිදිිමරන්න ඔබට පරිස ඇතිකෙලම විශ්වාස කරන. ඒම විශ්වා කරන්නේ මේ පින්කමරන පෙරණනිිමිත් බල. පින්කර ැන ිත් බල ම හම විශ්වා කරන බටහේමඇති. බොද න්ද්‍රෝදේශනා කන නිසා මන්ගේ සන්තකේ තියාගෙන තන්න්නුත් වියදන් කරන ගමන් අනෙක්කායව සම්බන්ධ කරගෙනඒ පින්කමට දායක වෙලා පිින්කු සල් වඩනවා ඒුද වයට පිරිවර සම්පත්තියක්ත් ලැබෙනවා දන සම්පත්තියක්ත් ලැබෙනවා කොටස් තුනයි. කා සි ந்த ග ौ ද ප හැ සමහ උදිය ඉන්නවා තමන්ත් තියෙනවා හැබැයි කරන අනු සම්බධ කරගන කරන්න හ මචචරිය ෝය සිටුවරු වගේ அ සිටුවරුගේ. මතකනේ මච්චරිය කෝසිය, කැවුන් තම්බන්නගේ තමන්ගේ සිටුමා ලිගාවේ හත්වෙඩි මහලට. මතකනේ අපුත්තක, මහා දන සම්පත්තියක් තිබුණ ගේ ඇතුළේ ගොඩ ගහලා. දරුවොත් නැතිව හිටපු අපුත්තක සිරප්පු දෙකක් දැම්මෙනය කොඩයක් එහිළුවෙනේ ධනය රැස්කරකර වහල තිබ්බා තමම් පරිහරණය කළෙත්නේ පිෙනත් දහමක් කළෙත්නේ හදිස්සියේ පණගියානි අපුත්තකකි. මච්චරිය කෝසියල අපුත්ත කලා වගේ ම තමයි අධින්න පුබ්බ කලා. වෙනමිනිස්සු දරුවට හරි කරනවා අදිින්න පුබ්බක දරුවට කනට රත්තරං කෑල්ලක් දැම්මිනේ. කනට රත්තරං කෑල්ලක් දැම්මනේ අදින්න පුබ්බක බුදුහම් ෘදේශනා කරනවා මේ සමාජෙත් ඉන්නවා. හෙටත් පහල වෙනවා. අතීතිෙත් හිටිය. එව උදේ නැපතිය ලැ න්නෙ නේ පිරවර සපතිය ලබෙන් න්නත් නේ අමාරුණනෑ මේ කාරණ හතර හොඳදට මතක අඩ පඩුවත් න දගන්න පොුවවා. ඔබ ටඩ කඩ තියෙනවා. මානවකයා මේ අනුශාසනාව හරී හොඳින් සවන්දී ලහගෙන හිටිය එයටට නු තමන්ගේ මොක්කරි අඩු පාඩුව තියෙන කියලා. මේ වහද්දි තමන්ගේ අඩුපාඩු ස්මතු වෙන් ඕනාා. නිවහදදි තමන්ගේ අඩුපාඩු ඉස්මතු වෙෙන්න්නට ඕන ඒස්මතුවෙන් අඩුපාඩු නිවැරදි පැත්තට ග්ඩ ඕන හිතෑඇතුළට දාලා ආපහූ වහන්ඩෙපා. ඉස්මතු වෙන් අඩුපාදුු හොදට බලන්න බල නිවරදිෙන්න්නට ඕන. එතකොට්ටයි ධර්ම ශ්‍රවණයේ ආනි සංසතියෙන්නේ. දරාගත්ත පමණඉන්න වෙේ තුන්වමනි කාරණාව චරාත චරත හොඳද හැසිරෙන්ඩ ඕන ඒ කියන්නේ අතින්පයින් වඩා හිතන් තමයි මේ වැඩේ ඔබට කරන්න තියෙන්නේ. හි හිත මෙහ වලයි කරන්න තියෙන්නේ. හොඳට හග හිටියම කරුන් ටික මානවකයා කල්පනා කලා තමන්ගේ දුරලතන තියෙනවා. මම දනප්පිනක් කරන්න නෙ. මට ලකුවට ැතිබව හැබැෑව එවනට පුළුවන් මනිසු සම්බන්ධරග කරන්න ඒත් ම මෙ ප මන දවසක් ඒගේ දේකටවත් යොමුණේ නෑන කියලා ලොකු වේදනාවක් මේ මානවකයට ඇති වුණා. මනවකයට ඇති වුණා. නිසුන්ගේ ජීතවල ඒ අඩු පාඩුකං ගොඩක්විට මතක් වෙන්නේ මැරන වෙලාවෙදි. මිනි සුන්ගේ ජීවිතවල අඩු පාඩුකම් මතක්වෙන්නේ ැරණන වෙලාවද. මනං කියන්නන්නේ එච්චර කල්ලඉින්න් දෙප. එච්චර කල්ලින් දෙෙපා ධර්ම ශ්‍රවණය කරන්න ටෝන ඒකටේ අඩුපාඩුකක් හැදෙන්න්නනං වෙනමගක්නේ. අර කඩේසරහ කරම්ගහන මනු පන්ඩිතතියගෙන් කවදාවත් මේ අවා න ශාසනාටික ලැෙන්න්නන්නේ බලාපොරොත්තුවවෙන්නෙ. ති ද ද ඩ ැත්වටිය ප ජා කල්ල ැඳදල ල් හට නේීමට නශසනාවක් කරන්න කියලා ඒයාගේෙන් මේ නුශසනාව ඔබට හඳවෙන්න. අර පා බෝක බලත් හපග හුගින් දල කතතා කරන්න මනස්සයෙන් කවදාවත් මේ අනුශාසනාව ඔබට හමබවෙන්නේ, මේ නශසනාව ඔබට ලැබෙන්න්නේ ආර්ය මාර්ගගේ ස්පර්ෂ කරන, බුද්ධස්්‍රාවකයන් වහන්සේ ලගින්. ගිහිවෙෙන්න්න පුළුවන් පැදි වෙන්න පුළුවන්. බුද්ධස්්‍රාවකයන් වහන්සේලාින් ආර්රි මාර්ගයේ උස්පර්ෂ කරන, මොනතරම් වටිනවද ආර්ය ශ්‍රාවකය ආශ්‍රයකන එක මොතරම් වටිනවාද. ආර්ශ්‍රාවක ආශ්‍රයකනෙක ඔබට සුගතිය පිණිස හේතු වෙනවා. ආර්ස්ශ්‍රාවක ආශ්‍රයකනෙ එක ඔබට සසර සැප පිණිස හේතුවෙනවා. ආර්යන් වහන්සේලා ආශ්‍රයකිරීම ඔබට නිවසම්පත්තිය ප හේතුවෙනෝ ංගල සූත්‍රයි මංගල කාරණාත්තිස් අට ආපහු පිරිත් පොත පෙල්ල කියවන්න. හ තක රලක න ම ංච දස්සනන් කියල පාටයක් ඇති. සමනානං දස්සන, ආර්යන් වාහසලදකින්. පිඩ පාති දෙන්න විතරක් නෙවෙයි ිනි නි ද න කිය ප කිය ප නි ගම පසල හා දුර ි පාති ඩි න න පින්ඩ පාති වඩින කතාවක් නෙ ත කිය ංච දසනන්. සමනානංච දස්සන කාලේන දම්මසා කච්චා. මනයන් හසේලා දැකල සුදුසුකල්ලි ධර්මසාකච්ඡාවක් කරනවාමේ. සුදුසු කල්ලි ධර්මසාකච්ඡාවක් කරනොමේ. එනිසා ආරයන් හස දින් ඩෝන. එතකොඩ පිංගතුන අඩු පාඩු හැදෙන්නේ එතකොටයි වැරදි නිරදි වෙන්නේ. ඒ උත්සාහය ඒ ීර්ියය බට තියෙන්ඩෝන ඉපදනේ නැති කුසල් උපද්දවන්න කිව්වෙේ ඒකයි. අනුශාසනා අරගෙන හිත උත්සාාවත් කරවනකට. අනුශාසනනාග හි උත්සාාවත් කරන. මේ තරුණ යට මේ අනුශාසනාව හොදට තේරුණා. ඟගේ පාඩුව දැන ිනිස්සන් ැරණ වෙලාවද අඩුපාඩු මතක් වෙන ල කොට මිනිස්සුන්ට පණික යන ලාවදදි අධ්කට එකතු කරගෙන අඩුපාඩු ගගේින් හිතහිත, දුරුවල තැන් හිතහිත. නේ මම මෙහෙම කරා නේද කිය ළගට පිරිත්ත්‍රික කියන්න හාමුදුරුවන්ගේෙන් අධ්ක අධදක එකකට එකතු ගල වැැද වැන්ද සමවිල්ලනොට මේ තරුණය මොනතරම් වාසනාවන්තද. ಹස්මටික යන්න කලින් අඩුපාඩුුව තේරු හු කල් පන රනවා ට හෙට. දස බදු හ දුදුව ්‍රධාන හා සංරත්ත ධානය දන කිවා අන්න බලන්න. හෙට දවස. බුදුහන්දුර ප්‍රධාන මහා සංගරත්වයටට ධනයක් දෙනව කිව්. න්න අප්‍රමාද වචනය අප්‍රමාදී බව සතියකට කල් දැම්මෙනේ. ඉළඟට දාානයක් දෙන්න ඉඩකට ලැබෙන සුදුසුම වෙලාව හෙට ඔහු ඉතනවා න්න අප්‍රමාදී අපමාද කියෙන වචනය මේ අපමාධ වචනය කාවස්ථාවක්. සරට ප්‍රමාද වඩ පා කියනක තමයි අපපමාද කියෙන වචනය තේරුම මේ අන්න ප්‍රමාධද නිසා. යන ්‍රමාද නිසා ්‍රමාාධ නේමොකද මඟ වඩන්න. ආය හසල දැක්කා බුදුජාණන් වහන්සල දැක්කා අයන් වහන්සල නුශාසනයහවා. බුද්ධාන ශනාවන් නැහවා හෙත් මග වඩන්න හිතේ හියමදවුණ. මගවඩන්න හිතේ හියමදි වුණ. ආර මාර්ගයත් තුළ ගමන් කරන්නට ලේසියෙන් කෙනෙටබෑ ඒක අම්මකෙනෙක් දරුවෙකුට සාමාන්‍ය පෙල ියන්්ට කලියෙන් ගහල ගහලා රෑ නිදාගන්න නොදී නැගට්ටවල පාඩන් කරවනමට වඩා අමාරුයි. ආර්ය මාර්ගේයට අවතීරණ වෙන්න. උසස් පෙළ විභාගේ ලියලා වෛද්‍යපේටයට ඇතුළත් වෙන්නට දරුවෙත් වෙන මහන්සියට වඩා ඇත්තටම අම්මේ ආර්යමාර්ගයට අවතීරණ වෙන්න කෙනෙක්ට අමාරුයි. වෛද්‍යපේටයට අවතීරණ වෙන්න පුළුවන් නීතිවිද්‍යාලයට යන්ඩ පුළුවන් ගුරුවරෙක් වෙන්ඩ පුළුවන් උසස් පෙළ සාමාන්‍ය පෙළ ඒ නමයක් ඒතුනක් ගන්න පුළුවන් ආර්ය මාර්ගයට පත්වෙන්න බෑල්ලේසියකට. බනාහන සියලු දෙනා යන්නෙත්නෑ ආර්යමාර්ගයට ඒකට සසරක්කු සලේතියෙන්ට වුනා. එනිසා මේ තරුණයා ඊට පහුවනි දම දානයක් සූදානන් කලා විසිදා හා භික්ෂන් වහන්සේලාට සුළුපටනේ සුළුපටනේ විස්සාා භික්ෂූ වහසට කොහොම සෝදාන කරේ තමන්ගේ දනයයක්ත් වියදන් කරලා ගමේ ඉන්න පිරිසට කතා කල්ල කිව්වා හෙට දානයක් දෙනවා ඔබ ලටත් පුළුවන්නන් හාමුරු නමක් බාර ගන්න කිව. හර මිනිස්සු න්නවා තව කනෙක් යොමුකරෝතිං හැරෙන්න්නට කුසලේකට පිෙනකට යොමුවෙන්න බැ එනිසා අම්මලා කටින පින්ංකං කාලෙදී පින්පත්‍රය අරගෙන ගයක්ග්‍යයක් ගානී ඇවිදින එක මමනන් කියන්න නෑ වැරදී කියලා. හැබැයි එකවරක් ගියාට පස්සේ දොර වහගන්න ස්ොභාවයක් සිරිතත් තියෙනවනන් එතන්ට නැවතයන්න්න දෙපා ඒ දවේශෙන් නෙවෙයි තරහෙක් නෙවෙයි එතටේ එතනට යෑම ඒ අයට ඔබ අකුසලයක් පවාක් කරැස් කරනවා ඇයි ඒයාලා දෙන්නේ ද්ේශෙන් නොදී බැරිකමට. එනිසා අම්මල පින්පත්තරේ හදාගන ගමට ගමවටේ ඇවිදින එක. ඔබට මේ සසර ගමන්නට සසර ගමන නිමාකරට පින්කුසල් රැස්වෙනවා. ධානයක් ඒත්. ඔබේ අතින් දුන්නේ නැතුනාට ඔබ කකුල් දෙක මහන්සි කරවල මේ කය ගෙවනවා වෙහෙස කරවනවා. ශ්‍රමධාන කියලා කියන්නේ වට තමයි. ස්්‍රමධාන පස්කපන එකම නෙවෙයි. ස්්‍රමධන කියන සිමති ගඩල් ගියන එකම නෙවෙයි. ස්්‍රමධානයක් කියලා කියන සිවතින එක නෙවෙයි. ශ්‍රමධානයක්. එතකොට පින්පත්ත්‍ර අරගෙන යනක කටින චීවර රගෙන ගමවටේ යනක තවමත් අපි විශාෂ කරනව පින් සිද්ධ වෙන ම බලවත් කුසල් බලවත් කුසල් මෙ තරුණය හාමුදුරුවරු බාර දුන්නා එක එක්කෙනාට සමහර උපහා දහය සීය පන්සීය භාරගත්තා ඇති හැකිවුද විය. මේ ගමේ හිටියා මහා දුගියලෙක්ෙන කොහු තමයි හරීමම දු්පත් කෙනා මේ ගම හිටපුු මෙ තරුණය හුළඟට ගියා කිය ලකිව්වා. හෙට කාශව බදහාදුර ප්‍රාන හසගර ධනනිෙෙනවා. ඔලුවන්යක් කරන්න කිරවා. එයා කියවා මො කොහොද දනයක් දෙන්නන්නේ හාමුදුරුන්ට. මමත් දවසවල හොයාගන්න ගොඩක් අමාරුවේ මටෝකට සම්බන්ධ වන්න බෑකිව්වා. වෙනකනක් හොයා ගන්න කි්වා. අපි මනිස්සු තිවන්නේ අපත් තින්නවා. වෙනකනෙක් හොයා ගඩ කිව්වා. එහත් ඒ තරුණයා හුට කියන ඔබ යිද ාවයට පත්වන ඔබ දන්නවද මේ බුදු හාමුදුර දශනා ක ධර්ම කතාව ඔහුට තේරන විදිටව සම්ප්‍රේණය කන ද ාවකනට සම්ප්‍රේෂණය කන්න විදිේ. දදුගියක්ුණ ඇයි කියල දන්නවද ද කිව දන්නේය කියලා. ඔබ සසර දීලනෑ. ඔබට කවරුවත් නැත්තිය අයි කිය ඔබ දන්නවද. නෑකිව්වා. ඔබ සසර පිරිවර එකතුරගන පින්කං කරලනෑ. එනිසා මනුස්ස ජීවිතයක් ලබපුූබ ප්‍රමාද වෙන්න පාකුක් පුළුවන් විදිහට මේේක දායි වෙන්න්න කි්වා. මේ ප්‍රමාදය පිළිබඳව කතා කරද්දිේ තරුණය ඒ කියන ඔබට පිරිවර සම්පත්තියයක්ත් නැත්තේ. ඔබට දන සම්පත්තියත් නැත්තේ සසර ප්‍රමාද වුණ නිසා එකන දම්පින් නොකල නිසා කියලා කියදදී. ලොකු සංවේගයක් ඇතිවුණ. එහෙනම් මටත් එක නමත් දෙන්න කිව්වා. එක නමක් දෙන්න කිවට මොක හ පැත්තේ මේ හාමුදුරුන්ගේ නම් ලිස්් එක භාරගත්තයගේ නම්ටික ලියන කෙනා අ එක නමක් භාරගත්තහින්ද ගණන් ගත්තන ලි වෙන. නමලිවවෙන ලිස්්කි. එහෙත් ඔහුද්දුගේ වනාට අර කල්්‍යාන මිත්‍ර සේවනය නිසා ඔහුගේ අදහස සම්පූර්ණ වෙනස් වෙලා ඔහු වෙනස්මතත්වයට පත්ව වුණා. බිරිදත්ක්කතාා කලා සමසීල සමචාග සමපඥ්ඥා සමසද්දා තියෙන් ඕන නෝනටයි මහත්තයටයි දෙන්නටම. දෙන්නටම. එතකොට නෝනල විතර පන්සලේ පොයිදවශට පිරණිනේ. සමසීල සමචාග සමපඥා සමසද්දා ඕනේ පොරොන්දන් හතර නැතිව වුණත් පොන්දන් හතර බල්ලට දාන ොරොන්දන් අතරෝන්නේ මේ හතර ගලපගන්න. මේ හතර ගලපගන්න මේ හතර ගලපගත්වොත් නෝනල විතරක් වශට පන්සරට යන්න පාස ගම්ම විර පන්සලේ දර්මසාලා වෙ පිරෙන්නේ. . ත් .ෙ ද ග ැ. කද පින්කමක් වෙන වෙන්නේ දරපලන්නේ. මේකාර කමට දරපනකල ලොයි ටවත් හිතුන්නේ පින් කමකටන දරපලන්නේ සිටුවරයටත් බපුදුමයි වනදට වඩ කායික සතති්‍යයල්ලබනක ැහවා මොකද බොච්ච දෝග. ඔහ කියනො ම හෙට හාමුදුරු නමකට දාානයක් දෙන වගේදර ඒයි මේ මට වැඩිපුරකීය කරියෝනකිව. බිරිද ඇය ඒ සිටු මාලි ගාවිම හල් කොට වීකට වංගේෙ තිියලතින තැන ෙහිල්ල ඒ වැඩක් ඉල්ලගත්ත ඇ වී කටන. ඇොටන ඇයි වී කොටන්නේ ඇගේ වයසට වඩා වය මොහකරාගේ තරුණවයි සින්න කෙනෙක් විදි හහිට වී කොටනවා. සි දට දේව ල් හන ඔබ මොකදොච්ච ත්හයා මොක දොබෝ ඉතර මුදෝගගේ හැට ගෙදර දාානයයක් දෙනවා. ඒක කර ඩිපු හොයාගන ම මන් හන්සිවෙන්නේ දෙන්නම වැඩිපුර මුදල දාගත් හදාගන දාාන ැන වෙලා. හැම ගෙදරට මහදුර වඩිනවා ේදනගේ ෙදරට භික්‍ෂුණ හසමන් වඩන සම්මේගයක් ඇතිවෙන්න නැති. ඇතිවෙනැති. ඇල දාානය සෝදානන් කල්ලා. හැම වෙලේම දුක සැපකතා කරන. තෙබ කොල සම්බෝලි හදාගන යන කුරින්ඥන් කොලටික මළවගෙන යන කෙල් මුහ ැල්ලුමක් වලඳන්න ආසයිකිවෝ දෙන් පොරෙන් ගමේ ඇවිදලි හෙල්ල හ මැල්ලුක් හදාගන ගහිලා අපි හාමුදුරුවන්ටමයි මේ හදාගනාව කියලා පුද්ගලික පූජා කරන ඔබේ ගෙදර පින්කමට හාමුදුරුව කෙහෙල් මහ මැල්ලු මහදාගනග යාහාමුදුරුව. වැඩිය නැතු සියක් වැඩියත් වැඩක් නෑමගේ දැනෙනවන් ඒ හැටි ඒ හැටි මේ මනුස්සයට ඒේදනව දැනු හොයාගන ගියා තරුණ යවමානවකයව ඇහුව කෝ මට වෙන් කළ හාමුදුරු. මානවක ඇහුව හතා ක ලිෂ් ලියපු මිනිහට එයා අල්ලියලා නෑ අමතකුණ ැන් හාමුදුරු කෙනෙක් නෑ ඒකමන කියනවා පුළුවන්න වෙන විල්පයක්න බුදු හාමුදුරුව හම්බ වන්නකව කාශ්ප පුුදු හාමුදුරුව හම්බ වවෙන්නකකිර. රජර සිටරු බොහෝ දෙෙක් ඇවිල්ල එඉන්නම කාශ බුදු හදුරුවන්ගේ පාත අත ගන්න බදුන්හන්සේ තමන්ගේ දෙට වඩන්න පලුවන් එක ොතර වටිනවද ලසින්යට කඩ ලබෙන්නේනෑ ලේසිංහට ලබනි නෑනි. සමහර උදව ඔයි සහරහාමුදුරුව ඩම්ල ධර්ම දේශනාාවකම කරම කියන ෙමං හවල් හාමුරුව ඩම්මලක ලේසින් ඩම්න්න. දියි ධර්මදේශනා වැඩිය අවඩම්න්නබේ ධානට අහල් හාමුරුව වැඩියකකිවවාම් දේසිෙන් වඩ න්න බෑඇතනට බොහෝතැන්වල ධනමය පින්කක් බුදු හාමුදුරුව වැඩියකිව්මඒ එකක ලොකු නම්ඹබුවක් මිනිස්සුන්ට. එලසාපෝලින් ගැහිලා හිටිය අපාතරය ගන්න පාතරය අතට දීපු කෙනාට තමයි එදා දවසේ ධන වූ ජකරන ලබෙන මේ දුගේ මිනිහක් ගියාමේ අතරට හිතුව අවස්ථාව ලැබෙන කන්නේ ලැබෙනක්නෑ ක ලායිතු. දු දු ර ಚ දුන් වහන්සේ ද හටි ವල ಸෝද ಲ ට ವල්್ ಪಾತ್ರ ද නම් ගන්න න එක මයි ල්್ ವන ද ල්್ ම . හනු ගැල් හතක් ගෙන හල්ල ගොඩ ගැහුවවත් මේ පාත්‍රයේ මගේ අතිං ආයයි දෙන්නෑකො ලෝබකම වෙන්න ඇති එහෙත් ඒ ලෝබකම උත්තරීතර අරමුණක් වෙනුවෙන් ඇති කරගන ලෝබකමක් වෙන දෙයක් නෙවේ. ලෞකික කෙලෙස් සහිත වස්තුූන් වලට ඇති වෙන ලෝබකම වගේ නෙවෙයි ඒයට වඩා සිය දස් ගුණයක් එහාටගිය ලෝබකමක් දෙන්නක වයිඩ. බුදුන් වහන්සේ වැඩියහ ධනය වැළඳවා සක්ක දේවේන්ද්‍රය මේ නිවසේ දානය හදන්නේ. සක්‍රදේවේන්ද්‍රයා ඔහුත් සම්බන්ධ වෙන දු ී දුපත් මනස්සේකොට මනුස්්‍යයන්ට සක්‍රදේන්ද්‍රයා බොහෝ තැන්වල පිහිටවුණ. ඔබ මත ඇතිර පොඩි කාලේ ගහෞදඩ තියන ලේංකඩුේ පැටිය වැටුට පසේ මහදට සක්‍රදේවේද්‍රයා මුහුද හින්දනවා ලෙන් පැටියවම් මට ගොඩගන්න. විශ්වේතය නමුතුදේ මමුතු තැන් ඒ අපිතර්ක කරට හොඳන. ස ම මනුස ෙදර ො කිය ැර ප දර ස ැ ඇති කියලා ගො ාව හන්ස ේ ද ඩ කියල ඒෙත් ඉතාම ්‍රනීතධානයක් න්න. ප්‍රනීධ රවර සිුව හැරි ගයා මන්ගේ රජමාල ගාවවත් තරම් පනීත දාානයක් කිසි දවසක දීලන හැරි ග. හැරි ලගයා. හාමුුරු දාන වලඳල වැඩම කලාට පස්සෙ සක්ක දේවතාව සක්‍රතිදිී වි රජ අධිෂ්ඨානයක් අන්නවා කහවන්වලින් මේ නිවස අවශ්‍ය තැන් කිරෙන්න්නට කියෙ අධිෂ්ඨාන් කළ. එවිදිහට වුණා ඔහුට සිටු තනතුරක් ලැබෙනවා. ඔහුට සිටු තනතුරක් ලැබෙනවා. ඔහු මරණයට පත්වෙනවා මරණයට පත්වෙලා සුගති උපදදිනවා ගෞතම බදුහාමුදුරුවන්ගේ කාලේ මේ පුද්ගලයා සැරියුත් හාමුදුරුවන්ගේ ගෝලේක් වෙනවා පණ්ඩිත සාමනේකරය. රුත් මුදුතුරුවන්ගේ ෝලයා පණ්ඩිත සාමනීරයු. සාමනය රදිියඇතුළ හිටියට මහකරාගගේ දැනුමක් බුද්ධියක් අවබෝධයක් තිබුුණ සාමාන්‍ය කෙනෙ දකිනවට වඩා ඕනම දෙයක් වෙනස් විදිහට දකින්න පුදුම ශක්තියක් තිබුණමුන්නාන්සිට සරියුත් හාම්දුරොත් එක්ක පින්ඩ පාති වඩින වෙලාවිදී. උදකංහින් අයන්ති නැත්තිකා මේ පොඩි හාමුදුරුව දකිනව කුඹුරු කරන මිනිස්ටික. මේ කුඹුරු කරන මිනිස්සුටික ඇලමාර්ගවල වතුර හරවනව කුඹරට ඇළමාර්ගවල වතුර කුඹරට හරවල හරි ගානට විදිහට ක්‍රමයට කුඹුරද දිගේ වතුරාරගෙනයනම උදකංහින යම්තිනෙත්තිිකා වතුරාරගෙන යනායටිකක් දෙැක්කා. සමර දේවල් තියෙන දන්න නැත්නන් නොදන්න කෙනෙක්ගෙන් අහලා දැනගද්දී අවබෝධ වෙනවා. නොදන්න කෙනක්ගෙන් දැන නනාහගදී. දැගද ද හි තර ද හි ලෙක් දන හිටිය ත්න මි න න ෝද ට වයස්කාලයක් බලපාන. ඒකයි ද ශේද පැදදිි කරත් නැතති. වුදු දාේදි පැදිි කරගත් න වු දේද හු සිල්පදක්නව විවාාජයේ විතයක පත්වයන. එකක කියන්නේ තමන් පුරුෂයක් විදිහට පිරිමියෙක් දිහට තමන්ගෙතියන හැකියාව ුල්ලවත් වුවර මන්්ඩිටයි නැදටයි පෙන්නුව එඩ කියලා. ස්ගහක් පලාගෙනයන්න විද් කියලා කියන්නේ ඉතලින් ඒත්තරම් තියුණු ශත්තියක් හැකියාවක් ශිල්පමය ඥානයක් තිබුණා මොකටද කාමවස්තුවක් ලංකරගන්න හමවස්තුවල් ලංකරගන යශෝදරාව අන්සතු කරන්න නැතුව තමන් සතු කරගන්න හැබැයි ඒ අයිතිය සාධාරණයි ඒ අයිතිය සාධාරණයි මොක යශෝදරාව හමුවෙන්නේ නැතිව වෙනත් කෙනෙක් අයිති උනානං අනිවාරින් උසාාවනවා ඇයි දරුවෙක්වත් හැනියවත් එන්නම තනිකල්ල දාල්ලා යෑම වැරදිී ලන්නක ගැලපීීම හදගන්න මනිස්ු හසන . එනිසා සමහරුකාාණ දැනකයා ගන්න වයසතේ කවුදු විසි නේද තමයි සතරතන ති බොදවෙ අවුදු විසි නේදී. මේ පුුච හතුරු හත්තවරුද වයිස දය මිනිස්සු වතුර පාරගනය අද සැරිුත්තාන්තුරන් හලා දැනගත් කිව්වා ගොයන් කරන්න වතුරන් යනවා උන්හසේ පොඩිකට කල්පනා කලා ඇයි මටමගේ හිත හදාගන්න බැරි කියලා. මේ උදව මේ ජීී වතුර පහර අරගෙන යනවන ඇයි ට මගේ හිත හරියට පිහිටවගන්න බැරි කියලා. ල්පන තවටිකක් දුර යනකොට උන්නහන්සට හම්බ වෙන ඊතල දුනීවිත හද නස්සේ එකකත් ලේසි පහස වැඩක් නෙව. ගින්නට දාලා පුච්චල රත් කල්ල තල තල නියමිත යු හදනවා දැක් හරි පුදුම දර්ශනයක් නේලිය තියෙන ඔක්කොමට කමට. එලීති ඔක්කොම කමටහන් මාලු ලෑල්ලි මාලුව කමටහන් මැල්ලඉන්න මාලුවවා හාල් මැස්සු කමටහන්. පර නක දන ප නො පිට් න පැ ති ෝ පිට්න කමටහ. ඒත්තරෙන් එපාහිතන්න ඒ තැන්වලද ඒ අරමුණවල තුළ විදර්ශනාවට හිත යොම කරන්න මෙය ගොඩක් කතාකල යුතු ේවල් කොහොමදේකරන්න කියලා. උන්වහන්සේ දැනගත්තා මේ මනස්ේෝ මේ හිපිත් නැති අට කෑලි තල්ලා යුදහදනට ඇයිටමගේ හිහදාගන්න බැරි කියලා. තවටිකක් එයාට යනකොට වඩුවෝ ලීදඩු ගෙනහල්ල කපල කරල්ලා මේ සපුටු හදනව පුදදුම ලස්සනට. මේ හිත්්පිත් නැති ලීදන්ඩු කපලා කරල්ලා නවලා. ලි මේේස පුටු හදන්න පුළුවන් මට මගේ හි හදාගන්න බරේ දව. මේ වෙලාවිදී. බුදු හාමුදු වනුශාසනා කළා. උදකං හිෙන අයින්ති නැත් එකකා උසකාර නමයන්ති තේදනම් දරු නමයන්ති තච්ක අත්තාානන් දමයන්ති පණ්ඩිතා පණ්ඩිතයෝ අත්තානම් තමන්ගේ දමයන්ති හික්නී හදාගන්නව දමයන්ති කියලා කියෙනන්නේෙ අරයි උදේ හවස් කතාක නක්ගේ නමනෙමේ. දමයන්තිනෙේ ඒ කනෙවේ මේ දමනය කරගන්නවා හික්මෙනවා එක කියන්නේ. එ පතරු ගන, කුසල්ල කුසල් දැනතේරුන් අරගෙන සසර ගැනතේරුන් අරගන අප්‍රමාද වෙලා පමාද නොවී අප්‍රමාද වෙලා තමතමන් තමතමන්ට වැඩසිද්ධ කරගන්නවා කියලා බුදු හාදු්‍රෝන ශාසනාන කළා. ඒය අම් ශාසනාව හිතේ ගැඹුරුවටකා වැදුණා. එයම් ශාසනාව ශ්‍රවණය කරද්දීම මුන්හන්සේට. උතුම් ආර්ය මාර්ගය තුළ මහරහත් බාාවයට පත්ව ෙන්ට පුළුවන් කමන පුුණල. එනිසා. බ ැ දෙ නාටමතේ ත්සාහයේ ඒ වීරිය ලබෙන්න්නට මේ ගාතා දේශනාව අනුශාසනාව. හේතුවාසනවේවා. මෙල ජීත ළ න්ත්‍රම් පින්කු සල් වඩටන්ට භාග්‍ය වසනාව ලබේවා. ප්‍රාර්ථනා කර නිර්වාණ බෝධියකට හහාම පත්වන්නට මේ පින් පෙත් හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථන කරලා. ි රසකර ල පින්කු සල් දෙවියන් අනුෝදන් කරම අනුමෝදක් ේවා. දාවන වියෝ පාර්ථනා කරන නිරවාන බෝධියකට පත්ව උතුන් මඟ ප ලවබෝධ කරත්වා කල සසාදදු ක කියල පාර්ථනා කරන අදේ පෙන් කමසිද් කරන පානුර තන්තරි මුල්ල මයිත්‍රේ මාවතේ බනරගම පවුලේ සහෝදර සහෝදරයම් එකට එකකතු වෙලාමේ වටිනාපින් මසිද්ධ කරනවා. නමින්මිය පරලවයන්ට එදුන B ඩ පියතුමන්ට D කරනාාවතති මෑනියන්ට RB මන්ද්‍ර සොහ රට සෝම ල ප සේලි ස හෝදරයට . ද ප්‍රධා ම් දුව ංങള ග දුවන් හන්ස ගම ුස දම්මනයි හා දුරුවන් වහසේ ්‍රධාන ති ජන ත් ොල. “ ති මේ පින්පෙත් අනෝද වවා. ද මේෙන් කමදකබලා සතුටුව, සුවපත් භාාවට පත්වවා ප්‍රාර්ථනාකර නිර්වාණ බෝධියකට පත්වෙන්න මේ දෙකරන්න පimpපෙත් හේතු වාසනා වවා කියa ්‍රාථනාkra විෂ්ඨ කන්න. උදාර්තෙන් ක සිද් ක විශේෂෙන් ලාපොත් වවා. රාජසේවයට අනයුක්තව වසර පනහ කාලයක්ක් පර දස් ීේක අට වනිවාස පහලු සිනිදිනට ලකාලේ සිටම කොළම හෙද විද හේ ි්න ලබාදුන්න ගුර මපියන්හට ාන ෝදනා කරන්නසා එදස් නමසේ හැත්තැක ඒ කණඩමේ සියලු සහිු සොහින්ට ආශිරවාද ප්‍රාථ නා කරන්න බලාපොරොත් වෙනවා. මේ ආශිරවාද ශක්තිය ඔබ ැති ම යම්තාවක් දුරට සිත් සංල මේ පින්කුසල් වඩල්ල මෙනෙ කරල පෝෂනය කළම ආශිරවාදය කරනවාද ආශිරවාද කරන ලාපරොත් ැමද ටම ශිරවාදය ැබේ. ලබේවා ලැබේවා සෝපත්භාවේම පත්වේවා කලපි පාථනා කරනවා. මේ පින්කම සිද්ධ කරන බෙනරගම පවුලේ සියලුම දෙනාටත් අද ධර්මාණ ශසන අවශ්‍රවණය කෙරන ලොකපුඩා හැඳදනාටමත් ධර්මාණ ශාසනාව සිද්ධ කලාවුමටත් සම්මා සබද්ධත්තේ පසේ බුද්ධත්වේ මහරහත් භාවය කෙන තුන්තරාබෝධී. Oberථ arma nirvanaෙන प्র্නාkra nirvana booෙනek وانණ maga kepala ප අප පimpi වාলাanaන්න K 17 ha <muchas> தேවා महिකා punyaෝ Ciතු kasang தேhangwang to nate தன் Saraanaイン.